ඉන්දියාව පැවැත්වෙන එක්දින ලෝකුසලන තරගාවලියේ මූලික වටේ අටවන තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වගේම පකිස්තානු කණ්ඩායම අවස්ථා උදා කරගෙන තිබුණා. මෙම තරගයේ කණ්ඩායම් දෙකේම එක් වෙනස්කමක් සිදු කරමින් තමයි ක්‍රීඩාකන් පැමිණ තිබුණේ. ඒදී පකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිටිකරු වාග සමාන් වෙනුවට අබ්දුල්ලා සෆික්ව කණ්ඩායමට කැඳවා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත වෙනුවට මයිස් තීක්ෂණව තමයි කැඳවා තිබුණේ. කාසියේ වාසය දිනාගත් දසුන් චානක මුලින්ම පන්දුර පහර දෙනට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවර 50 තුලදී කල්ලු 9ක් දැවී ලකුණු 344ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ සතක දෙකක් වගේම අර සතකයක් වාර්තා වූ අතර සතක සම්බන්ධතා දෙකක් වාර්තා වුණා. ඒදී පැතුම් නිස්සංක පන්දු 61 දෙක ලකුණු 51ක් කුසල් පෙරේරා ලකුණු ලබා ගත්තේ නැහැ. චරිත අසලංක 1 ලකුණයි දනංජය සිල්වා ලකුණු 25ක් ලබා ගත්තේ පන්දු 34කදී. ඒ වගේම නායක දසුන් ශානක පන්දු 18ක දී ලකුණු 12ක් දුනිත් වෙල්ලාලගේ ලකුණු 10ක් ලබා ගත් අතර සතක ලාභී නිදිර සදීර සමරවික්‍රම පන්දු 89ක දී 6 පහර 2ක් වගේම 4 පහර 11ක් සමගින් ලකුණු 108ක් ලබා ගත් අතර කුසල් මැන්ගේ මෙම තරගයේද ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි වාර්තාවක් තිබමින් පන්දු 77ක දී 6 පහර 6ක් වගේම 4 පහර 14ක් සමගින් ලකුණු 120ක් ලබා ගැනීම සමත් වුණා. මේදී කුසල් මැන්ඩිස් මෙම ලබාගත් සතකයේ ගේවෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලෝකුසලන තරගාවලියක තුලදී ක්‍රීඩකයෙක් ලබාගත් වේගවත්ම සතකයේ ලෙසයි. ඔහු මෙම සතකයේ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 65ක් පමණයි. ලබා ගැනීමේදී සයින් අප්‍රේටි 1 කවුල්ලක්, මොහමඩ් නවාස් 1 කවුල්ලක් වගේම සාදාප් ඛාන් 1 කවුල් බැගින් ලබාගත් අතර හැරිස් රවු කවුළු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව හසන් අලි සාර්ථකව පන්දු යවන්නා බවට පත් වෙමින් පන්දු වාර 10 නිමා කරමින් ලකුණු 71කට කවුළු 4ක් ලබාගෙන. ඒ අනුව පකිස්තානු කණ්ඩායම ඕන් ක්‍රීඩා කරන දෙවන තරගයේ ජය ගැනීමේ අරමුණේ පන්දු වාර 50 තුල ලකුණු 345 ඉලක්කයක් හඹා ගියා. එම ඉලක්කයේ කල්ලු 4ක් පමණක් දැවී ලේසියෙන් පාසුවෙන් ලබා ගත්තේ 49 පන්දුවාරයේදී. පකිස්තානු කණ්ඩායම ජයග්‍රහණකාර රැගෙන යාමේදී මෙම තරගයේ වෙනුවෙන් කැඳවූ අසා සෆික් සතකයක් වගේම මොහමඩ් රිස්වාන් නොදෙවි සතකයක් ලබා ගැනීම තමයි ඔවුන්ගේ ජයග්‍රහණයට ඉවහල් වූ කාරණේ බවට පත් වුණේ. ලකුණු ලබා ගැනීමේදී අසා සෆික් පන්දු 103කදී 6 පහර 3ක් වගේම 4 පහර 10ක් සමගින් ලකුණු 113ක්, ඉමාමුල්ලාක් ලකුණු 12ක්, බාබා සාම් නායකයා පන්දු 15කදී 4 පහරක් සමගින් ලකුණු 10ක් ලබා ගත් අතර සවුත් සකිල් ලකුණු 31කට දවා ගන්නට මයිස් තීක්ෂණට හැකියාව ලැබුණා. අරගේ ජයග්‍රහණකාර රැගෙනගේ මොහමඩ් රිස්වාන් පන්දු 120ෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 130ක්. ඒ වෙනුවෙන් නෝ 4 පහර 8ක් වගේම 6 පහර 3ක්ද එල්ල කිරීමට සමත් වී තිබෙනවා. ඊට අමතරව නොදුවේ පන්දුර පහර දුන් නිෆ්ටිකා අහමඩ් පන්දු 10කදී 4 පහර 4ක් සමගින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මෙම තරගයේදී පකිස්තානු වෙනුවෙන් සතක දෙකක් වගේම ශ්‍රී ලංකා වෙනුවෙන් සතක දෙකක් වාර්තා වීම ලෝක කුසලන ක්‍රිකට් ඉතිහාසයේ තරඟ වාර්තා අලුත් කිරීමට සමත් වුණා. ඒ තමයි ලෝක කුසලන ක්‍රිකට් තරගාවලිය තුළදී ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් සතක දෙක බැගින් ලබාගත් පළමු අවස්ථාව. එදී ශ්‍රී ලංකා වෙනුවෙන් කුසල් මැන්ඩිස් වගේම සදීර සතක ලබා ගැනීමට සමත් වූ අතර පකිස්තානු වෙනුවෙන් සෆික් වගේම රිස්වාන් තමයි සතක ලබා ගත්තේ. කඩුව ලබා ගැනීමේදී මයිස් තීක්ෂණ 1 කවුලක් වගේම මතිස පතිරණ 1 කවුලක් ලබා ගත් අතර දිල්සල් මොන්සංග පන්දු වාර 9 පන්දු 2කදී ලකුණු 63කට කවුළු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලාබාල පන්දු යවන ක්‍රීඩක මතිස පතිරණ මේ වෙනුවට ලෝක වාර්තාවක් තබා තිබෙනවා. ඒ තමයි එක්දින තරඟ ක්‍රීඩා කරන පටන්ගත් දිනේ සිට මේ දක්වා ක්‍රීඩා කරයි තරඟවලදී වැඩිම වයිට් පන්දු සංඛ්‍යාවක් යොමු කරමුනේ. ඒ වයිට් පන්දු 71ක්. ඔහුට පහලින් සිටින්නේ අල්සාරි ජෝසප් වයිට් පන්දු 22ක්, මුජිබර් රහමාන් වයිට් පන්දු 21ක්, පසාවුල්ලා පරෝගේ වයිට් පන්දු 21ක් වගේම සහින් අප්‍රිඩි වයිට් පන්දු 21ක් ලෙසුනේ. ඒ අනුව ලෝක කුසලන තරඟ ඉතිහාසය වෙනස් කරමින් කණ්ඩායමක් හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාවටම වාර්තාවට හිමිකම් කියන්නට පකිස්තානු කණ්ඩායමට මෙම තරගයේ ජය ගැනීම සමගම හැකියාව ලැබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලන ගමනේදී දෙවන තරගයේ දුන් අමේරි පරාජයක් අත්විඳින සිදු වුණේ. වැලියු බැලමට මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හොඳටම අවස්ථාවක් තිබුණා. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යෑම එසේද නැත්නම් හරියට කලමනාකරණය නොකිරීම නිසාම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම පරාජය අත්විඳින සිදු වුණේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට පැවැත්වෙන තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ කම්බෑක් එකක් දීලා තරඟ ජයග්‍රහණයක් රැගෙන යාවි කියලා.